මේ පාර IPL වෙන්දේසියේ මාලිංග මුම්බායි ඉන්දියස් කණ්ඩායමෙන් කැපුණ එක ගැන ගොඩක් අය දුක් වෙන අතරේම මුම්බායි ඉන්දියස් කණ්ඩායමටත් ගොඩක් අය දොස් කිව්වේ පළවෙනි IPL තරගාවලියේ ඉඳලම මුම්බායි වෙනුවෙන් කැපුණු මාලිංග කපපු එක වැරදි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහන්සි වුණු විදියටම මුම්බායි කණ්ඩායම වෙනුවෙන් කැපුණු මාලිංගට ගිය වාරේ තිබුණු IPL තරගාවලියේ දැනෙන වැඩක් පෙන්වන්න බැරි වුණ එක තමයි මාලිංග කණ්ඩායමෙන් කැපෙන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ. මාලිංග මේ විදියට වෙන්දේසියේදී කණ්ඩායමෙන් කැපුණාට නැවතවතාවක් මුම්බායි කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. මේ මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණු කරුවා විදියට මේ අවස්ථාව ගැන මාලිංග ඉන්නේ ලොකු සතුටකින්. ඇත්තටම එකමඩ ලොකු අවස්ථාවක් මුම්බායි කණ්ඩායම සමග නැවතත් මගේ සම්බන්ධතාව පවත්වාගෙන යන්න. ක්‍රීඩකයෙකු ලෙස මම ගොඩක් සතුටු වුණා මුම්බායි කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබීම ගැන. දැන් උපදේශකයෙක් ලෙස මම බලා සිටිනවා මගේ අලුත් පරිච්ඡේදයට. මාලිංග වගේම මාලිංගගේ මේ අලුත් එකතු වීම ගැන මුම්බායි හිමිකරුවෙක් වෙන ආකාශ් චම්බානි තින්නේ ලොකු සතුටකින්. මුම්බායි කණ්ඩායම කියන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දායාද කළ කණ්ඩායමක්. ඒක නිසා මාලිංග, ෂේන් බොන් වැනි අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකයින්ගෙන් උපදෙස් ගන්න ලැබෙන එක අපේ තරුණ ක්‍රීඩකයන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේ විදිහට මාලිංග ඉන්න මුම්බායි කණ්ඩායමේ අපේ මහල තමයි ප්‍රධාන පුහුණුකරු විදියට ඉන්නේ. මාලිංගටයි මහලටයි අමතරව ෂේන් බොන් පන්දු යැමීමේ පුහුණුකරු විදියට, රොබින්සන් පිතිකරන පුහුණුකරු විදියට, ජේම්ස් පෙමෙන් පන්දු රැකීමේ පුහුණුකරු විදියටත් ඉන්නවා. මේ විදිහට ලංකාවේ අඛිල දනංජයත් එක්ක තුන්දෙනෙක්ම ඉන්න මුම්බායි කණ්ඩායමට මේ පාර ලංකාවේ ක්‍රීඩා ලෝලින්ගේ වැඩි සහයක් ලැබෙයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. අපි හිතන දේ ඇත්තද කියලා බලන්න ඔයාලා කැමති IPL කණ්ඩායම වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න ඔයා තවමත් අපේ channel එකට subscribe කරලා නැතිනම් ඔයාට පුළුවන් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න, share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.